දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙන්නට නාලිකාව subscribe කර bell ලකුණ click කර. දැන් අපි කර්ම කීයක විපාක විඳිනවද? දැන් මේ දැන් කර්ම කීයක විපාක විඳිනවද? දැන් ඔය තුනෙන් මේ වෙලාවේ විඳින්නේ කීයක්ද? ඈ? දැන් මෙහෙම හිතන්න බලන්න. මේ ජීවිතේ දිත්‍ය ධම්ම වේදනියෙන් වේදනීය විදිහට විඳින කර්ම දැන් විඳින්නේ නැද්ද අපි? මේ ජීවිතේදීමනේ එකක්. ගිය ජීවිතේ උපපජ්ජ වේදනිය වුණ කර්ම දැන් විඳින්නේ නැද්ද? දෙකයි. සසරේ කොහේ හරි කරපු කර්මයන් අපරාපරිය වේදනීය විදිහට දැන් විඳින්නේ නැද්ද? කර්ම තුනකින් බැටකනවා. කර්ම තුනකින් බැටකනවා. එතකොට අපිට නොහිතපු විදිහට අපිට යහපත් දේවල් ලැබෙනා වගේම නොහිතපු විදිහට අපිට අයහපත් දේවලුත් ලැබෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට පින්වතුනි මේ විදිහට කර්ම තුනකින් බැටකනකොට තිරිසං නිරේ උපන් නිරිසතාට අය හිතන්නවත් දෙයක් නැහැ. එයා විඳ විඳ ඉන්නවා. නිරේ දුක කියලා ඉවර කරන්න බෑ. ඒ තරම් දුකක් වේදනාවක් විඳිනවා. මේ පින්වතුන්ට සිහි කරන්නේ අපි ගෙමුකෝ මේ වාගේ මේ විහාරයේ තරම් තනිකර අමුදර ගොඩක් ගොඩ ගහනවා. ඒ සියලුම අමුදර ගොඩ වතුරෙන් තෙත් කරනවා. තෙත් කරලා නිරෙන් ගන්නවා ගිනි පුපුරක්. මේ චූටි අබෑටයක් තරම් ගිනි පුපුරක් නිරෙන් අරන් මේ විහාරයේ තරම් විශාල අමුදර තෙත් කරපු අමුදර ගොඩකට අර ගිනි පුපුර දැම්මොත් එහෙම අර දර ගොඩ අළු වෙලා යනවා. ඒ තරම් නිරේ ගින්න. ඊට පස්සේ ඒ වගේන් දැවෙනවා නිරි සතා මැරෙන්නේ නැතුව. උල් 100ක් ඇන්නෝ 100ේ වේදනාව වෙන වෙනම දැනෙනවා. ඊළඟට ලෝදිය හැලියේ තැම්බෙනවා පෙන පිඩක් වගේ. සමහරට මීදුමක් වගේ තැම්බෙනවා. ඒ වගේ අනන්ත අපරිමාණ දුක්ඛන්දරාවක් විඳිනවා සත්වයා. කය බිඳිලා මරණින් මත්තේ නිරේ ඉපදුනොත්. ඊට පස්සේ කය බිඳිලා මරණින් මත්තේ තිරිසන් ලෝකේ ඉපදුනොත් ඒ තිරිසන් සතා විඳින දුක අප්‍රමාණයි. ඔබ මේ සත්තුන්ගේ බෙල්ල කපනවා, තෙලේ දානවා, ඔය කකුල එහෙම පණ පිටින් දාන්නේ, තෙලට දාලා සෝස් දාලා ගන්නේ. අපි වගේ මිනිස්සු වෙලා හිටපු අය. මං දැක්කන් මේ නවසීලන්තයේද මං දන්නේ නැහැ මොකද්ද රට. එයාලා තීරණය කරනවා අවුරුද්දට මේ කිරි නිෂ්පාදනය සාමාන්‍ය මට්ටමට ගේන්න ඕනේ නම් පැටව් මිලියන දෙකක්වත් ලැබෙන්න ඕන කියලා යාළං කෘතිම සිංචනයේ මේ වහු පැටව් හරක් පැටව් බිහි කරවනවා. ඉතින් හරක් පැටව බිහි වෙච්ච ගමම්ම වහු පැටික ගන්නවා. අරන් කරත්තෙට දා ගන්නවා. ට්‍රොලි එකට වාගේ දාගෙන අරන් යනවා. අර අම්මල පිටිපස්සෙන් එනවා එළ හරක්. එතකොට ඒ එයාලගේ අරමුණ වහු පැටව බිහි කිරීම නෙමෙයි. මොකද්ද? කිරි. එතකොට එක දවසට 100 200 300 මේ හරක් පැටව. ඊට පස්සේ ගෙනල්ලා ට්‍රෝලියෙන් අදගෙන ඇවිල්ලා ඔහේ දානවා. වීසි කරන උස්සලා පැටවුනේ. ඊට පස්සේ සමහර පැටව වැටෙනකොටම මැරෙනවා. ඊට පස්සේ සමහර අයට පොළු වලින් ගහලා 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 මරනවා. ඊට පස්සේ සමහර අයගේ එහෙම බෙල්ල කපලා එහෙම දානවා. මොනවා හරි හදන වැඩි සුප් හරි මොනවා හරි. ඊට පස්සේ ඒ වට යාලා හඳුන්වන්නේ අපද්‍රව්‍ය කියලා. කිරි ලබා ගැනීමේ ක්‍රියාවලිය අපද්‍රව්‍ය විදිහට තමයි හරක් පැටව හඳුන්වන්නේ. මෙලෝ එළිය දැක්ක විතරයි. අහෝ තිරිසන් ලෝකේ කොච්චර දුකක්ද? කොච්චර දුකක්ද? සර්පය විඳින චීනේ කෑම ගැන ඔබ දන්නවනේ. කොච්චර දුක් කන්දරා. බලු පැටියකටවත් ඉන්න බෑනේ.
සිය ගණන් දහස් ගණන් එකපාර බල්ලෝ මරනවානේ. ගවය එක දිගට මරනවානේ. ඌරෝ තලලා 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 බෙල්ල කපලා මේ ලේ කෝකෝල්ට අරන් බොනවානේ. ඔය ඔක්කොම සසරේ තිරිසං ලෝකේ දුක. තිරිසං ලෝකේ තියෙන දුක. එතකොට අපි කරන කර්මය තිරිසන් ලෝකේ යන විදිහට හැදුනොත් එහෙම ඒ ලෝකේ විපාක විඳිනවා. එතකොට එහෙම තිරිසන් ලෝකේ ඉපදුන කෙනාට කිසිම ගැළවිල්ලක් නැහැ. ඊළඟට අපි කියමු සිංහෙක් ව්‍යාග්‍රේ උකුස්සෙක් වාගේ අනිත් අය ගොදුරු කරගන්න, අපි කියමු පූස් පැටියෙක් කියලා ඉපදුනා කියලා මීයා ගොදුරු කරගන්නවා. ඔබ හිතන්නේ සතෙක් තවත් සතෙක් ගොදුරු කරගන්නකොට ප්‍රාණඝාත අකුසලී තිරිසන් සතාට රැස් වෙනවද නැද්ද? රැස් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතර අපායේ වැටුණ කෙනෙක් මනුස්ස ලෝකෙට එන එක අර කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ කියලා. ඒ තරම්ම අමාරුයි. ගියොත් ගියාම තමයි ගැළවිලි නම් බොරු ඈ. ඉක්මනට මේකෙන් ගැලවෙන්න ඕන. මේ ජීවිතේ විතරයි තියෙන්නේ. මිනිස්සයාට විතරයි ගැලවෙන්න අවස්ථාවක් තියෙන්නේ. මොන අර කර්ම තුනම වින්දන් ගැලවෙන්න පුළුවන් මිනිස්සයාට. අර කර්ම තුනම විඳලා නිරේ සතාට ගැලවෙන්න බෑ. අර දුක්ඛන්දරා විඳ විඳ ඉන්නවා. තිරිසන් සතාට ගැලවෙන්න බෑ. දුක්ඛන්දරා විඳ විඳ ඉන්නවා. ඊළඟට තමයි ඊළඟට වාහනවලට අහු වෙන සත්තු සිව්පාවෝ. අපි මිනිස්සෙක් නම් මේ දැන් ලංකාවේ සමහර වෙලාවෙ ළමයිට කරදර වෙද්දී එහෙම පෙළපාලි ගිහිල්ලා අදෝනා නැඟලා මේ ගොඩාක් මේ සමාජයේ එක එක පෙරලි වෙනවනේ සාධාරණේ කියලා. සත්තුන්ගේ වෙන කරදරවලදී සත්තු සාධාරණේ ඉල්ලුවා නම් එහෙම අපිට ඒවට උත්තර දෙන්න බෑ. අපි ගවයෝ නිදහස් කරනවා, කුරුල්ලෝ නිදහස් කරනවා. ඉතින් සමහරට ගවයෝ මරණ තැනට අපි යනවා. මේ කියන්නේ ඒ වෙලාවෙම ගිහිල්ලා තමයි අරන් එන්නේ. ඒ අපි ඉන්න පැයට 50-60 මරලා දානවා. ඉතින් අපිට අපි කොහොමද ගන්නෙ? අපි එක සතෙක් ගන්නවා. ඒක මේ කුස දරු ඒ දැන් එළ දෙන්නු ඉන්නවා. මේ හෙට දරුව ලැබෙන්නේ ඉන්නේ වහු පෙටියන් ලැබෙන්න. අපි මේ ළඟදි දවසක මේ හරක් පැට එළ හරක් දෙන්නේ ගත්තා. දැන් පැටව දාලා අපි ගියේ නැත්නම් ඔක්කොම ඔය වගේ කී දෙනෙක්ද? තිරිසං ලෝකේ දුක ගැලවිල්ලක් නැහැ. කර්මයේ විපාකෙන් ගැලවිල්ලක් නැහැ යත්තන්ට. ඊළඟට ප්‍රේත ලෝකේ ගිහිල්ලා ඉපදුනාට පස්සේ පින්වතුනේ ප්‍රේත ලෝකෙත් හැම අයටම පින් ගන්නත් බෑ. සමහර ප්‍රේතයෝ ඉන්නවා. ඒ ප්‍රේතයන්ගේ ස්වභාවයම මේ සැරව ලේ ඒව කන බොන එක. ඒ ප්‍රේතයන්ගේ ස්වභාවය. එතකොට යාලා ඇක්සිඩන්ට් එකක් වෙනකල් බලාගෙන ඉන්නේ ලේ බොන්න. ඊළඟට දරුවෝ ලැබෙන තැන් බලාගෙන ඉන්නේ ජරාව කණ්ඩ. ඊළඟට වැසිකිලි කරනකල් බලාගෙන ඉන්නේ ජරාව කණ්ඩ. ඔය එක මේ පහුගිය කාලේ එක ලෙඩෙක් ඉඳලා තියෙනවා. ඒ ලෙඩා මේ ඇදුම හැදිලා, ඇදුමද සෙමද මන් දන්නේ, කෑරලා මේ සෙම දානවා මේ පඩික්කමට. පඩික්කමට දාපු සෙම නෑ. අර කැහි සෙම ඒකේ නෑ. මොකද වෙන්නේ? කනවා. කවුද මේ? අපි වාගේ මනුස්ස ලෝකේ ඉඳලා නමුත් සිත කය වචනේ වරද්දගෙන ප්‍රේත ලෝකේ ගියායන්ට ගිය පිරිසක් එක කරන්න. ඊළඟට සමහර අය ඉන්නවා කාමයේ මුල් කරගෙන. කාමයේ හිතට රාගාදී අකුසල් ආපොන් ප්‍රේතයෝ වගේ. බටහිර කාමයේ සම්පූර්ණයෙන් ප්‍රේත ජීවිතයක්. ඊට පස්සේ එහෙම කාමයේ මිඳලා. ඒතකොට යාළ සමාජයට සත්තු මරන්නේ නැහැ.
හොරකම් කරන්නෙත් නැහැ. ඊළඟට සමාහයට බොරු කියන්නේ නැතුව වෙන්න පුළුවන්. මාත් පැය මාත්‍රාවේ පාවිච්චි කරනවා හෝ නැතුව වෙන්න පුළුවන්. නමුත් කාමයට පෙරේතයි. එදුන මොකද වෙන්නේ? මොකද වෙන්නේ නෙවෙයි, මොකද වෙලා තියෙන්නේ? එයා මැරිලා, ඒ අය මැරිලා ගියාට පස්සේ ඉපදෙනවා පෙරේත ලෝකේ කාමයේ ඕන්නේ. බටහිර වෛද්‍යවරු පිරිසක් ওই බටහිර ප්‍රේතෝ ගෙන්නලා කතා කරපු වார்த்தාවක් මහිතේ ඔබ කියවලා ඇති අන්තර්ජාලයේ තිබ්බා. ඒකේ එයාලා විස්තර කරනවා මේ ඒ ප්‍රේතෝ කියලා බටහිර අය අල්ලගත්ත නැති කෙනෙක් නැහැ කියනවා. ඒ කියන්නේ හිතේ රාග සිතවිල්ලන් කාපු ගමම්ම අර කට්ටේ ඇඟට ඇතුල් වෙනවා. ඒ ප්‍රේතය ඇඟට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා කාමයේ හැසිරෙන විදියට අරයා පොළඹවනවා. ඒදොර එයාලට ගොඩාක් පහසුයි කියනවා මේ පොඩි පොඩි පෙට්ටි වලින් එක එක රූප රාමු බලන එක. ඒදොර අද කාලේ තියෙන අසභ්‍ය වීඩියෝ දර්ශන ඒවා බලන් යොමු අසාමාන්‍ය විදියට හිත යොමු කරන්නේ අර ප්‍රේතයෝ. ඊට පස්සේ ඒ ශරීර වලින් පිට වෙන ජරාව අර ප්‍රේතයෝ කනවා. ඔන්න තියෙන ලෝකේ ඔය විදිහට තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ. බටහිර ලංකාවේ සමහර තරුණ ළමයි කිහිප දෙනෙකුට ඔය කරදර වෙලා ඒ ළමයි සංගයාගේ ඇසුරට ගෙනල්ලා පිරිත් කියලා බලනකොට ඇඟ ඇතුලෙන් ආවර කට්ටිය ලංකාවෙත් අහුවෙලා තියෙනවා. ඇඟ ඇතුලේ ඉඳලා කාමයේ අවස්සලා ඊට පස්සේ ඒ වගේ යැපෙනවා. ඊට පස්සේ එයාලට ගියාට පස්සේ තනික වෙන මොනවත් කන එයාලට එකම එක කෑම තමයි පේන්නේ ඒ ජරාව කන එක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ලෝකේ විස්තර කියනවා එයාලා ඒ මේ මොකද්ද ස්ත්‍රී පුරුෂයා දැන් ඔක්කොම ඉන්නවනේ. ඇයි ස්ත්‍රී වුණොත් මේ ජරමරයට අහුවෙලා පිරිමිත් අහුවෙලා. ඊට පස්සේ එයාලට එක කාලයක් තියෙනවා කියනවා ස්ත්‍රී පුරුෂ නිමිති ප්‍රකට වෙන. ඒ තාක්කල් අර අනිත් අයගෙන් යැපෙනවා මිසක් මෙයාලට ගහනන්නේ නැහැ. ඊට පස්සේ මේ ප්‍රේතයන්ට එකිනෙකාගේ ස්ත්‍රී පුරුෂ නිමිති ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනකොට හූරා ගන්නවා. දිග නියපොතු වෙනවා. දිග නියපොතු වලින් හූරලා හූරලා කඩලා කනවා ඒවා. හූරලා හූරලා කමාස් කෑලි කඩ කඩා කනවා. ඊට පස්සේ එකිනෙක ළඟ ඉන්න අය ඔක්කොම ළඟ ඉන්නේ කවුද හූරලක් මාස් කෑලි කඩලා කනවා? ප්‍රේත ලෝකෙ. කාමයේ නිසා. මේකෙන් ගැලවෙන්න කොච්චර පිනක් ඕනේද? කොච්චර පිනක් ඕනේද? අසාමාන්‍ය විදිහට කාම ජීවිතවලට ඇබ්බැහි වීම ප්‍රේත ලෝකේ බලපෑමක් තියෙනවා. එයාලගෙන් යැපෙන්න කැමති, එයාලගෙන් යැපෙන්න ලේසි මේ කතාව කවුද දන්නේ? මේ කතාව කවුද පිළිගන්නේ? ඒ වගේ මේ වගේ ප්‍රශ්න වලට විසඳුම් ගන්න කවුද විවෘත වෙන්නේ? විවෘත වෙන්නේ ඒ ඒ වගේ මිනිස්සයා ඒ වගේ කාමයට ඇදලා දාලා අර ප්‍රේතෝ රැස් කරගන්න කර්මය. ප්‍රේතයන්ට කර්මයක් රැස් වෙන්නේ නැද්ද? රැස් වෙනවා. කර්මයේ රැස් නොවන කෙනෙක් නැහැ රහතන් වහන්සේ හැර. ඔබ කියන්නේ විදර්ශනා වඩනවානේ අනිත්‍යයි කියලා. අනිත්‍ය වඩනකොට කර්මයක් රැස් වෙනවා. ඒ කර්මයේ විපාක තමයි කර්මයේ සේවීම. අනිත්‍ය වඩනකොට කර්මයක් රැස් වෙනවා. ඒ කර්ම විපාක කර්ම ශේවීම. ඒ වගේ රහතන් වහන්සේ දක්වාම රහතන් වහන්සේට අදාළ නැහැ සියලු දෙනාට කර්ම රැස් වෙනවා. උදාහරණයක් ප්‍රේතයන්ගේ ජීවිතේ. එක ප්‍රේතේ මේ ඒ කියන්නේ ඒක අම්මයි තාත්තයි පවුල කට්ටියක් හිටියා. මේ ඇත්ත කතා කියන්නේ මම මේ කණෙන් අහපු ඒවානේ. ඊට පස්සේ ඒ පවුලේ කට්ටිය ඉඳලා මේ අල්ලපු ගෙදර ලොකු අම්මයි ලොකු තාත්තයි මන්තරකාරයෝ. එයාලම යම් මන්තර බලයකින් ඉඩම් අල්ලගන්න අර ගෙදර පුතා මැරෙව්වා. තරහට මැරිලා ගිහිල්ලා ප්‍රේතෙක් වෙලා ඉපදුනා.
ඉපදෙලා දැන් මුළු පවුලම බලබලා ඉන්නවා අර අල්ලපු ගෙදරින් පළිගන්න. ඊට පස්සේ මොකද උනේ? අල්ලපු ගෙදර තාත්තා මැරිලා යක්ෂයෙක් වෙලා ඉපදුනා. ඔය යంత్ర මන්ත්‍ර කරන අයට කොහොමද සුගතියක් අඩුයි? බොහෝ විට සුගතිය අඩුයි. ඊට පස්සේ ප්‍රේතෙක් වෙලා ඉපදුනා. ඊට පස්සේ එයා යක්ෂයෙක් වෙලා ඉපදුනා. දැන් ලොකු අම්මා තමයි මන්ත්‍ර වැඩ කරන්නේ. තරහයි. ලොකු අම්මට පුතෙක් ඉන්නවා. මෙයාට හිතුණා පලි ගන්න ඕන. හිතිලා ලොකු අම්මයි පුතයි දවසක් ත්‍රීවිල් එකේ යනකොට ත්‍රීවිල් එකේ කොල්ලා කොල්ලු ඉතින් සිගරට් එක බීගෙන කුසලයක් නැහැ ඔහේ යන්නේ. අර පෙරේතයා ආවේශ වුණා ත්‍රීවිල් එක ගෙනියන කොල්ලට. ආවේශ වෙලා මේ ලොකු ප්‍රපාතයක් ළඟ යනකොට හැරෙව්ව ප්‍රපාතයට. පිටිපස්සෙන් අර දෙන්න. පෙරිල්ල පෙරිල්ල ගිහිල්ලා අතපය කැඩුනා. දැන් සතුටු යන පෙරේතයන්. ඒත් වෛරේ සංසිඳුන්නේ නැහැ. දවසක් අම්මයි පුතයි රණ්ඩු වෙනකොට රණ්ඩු වෙලා කොල්ලගේ හිතට තරහක් ආවා. තරහක් ආපු වෙලාවේ කොල්ලගේ ඇඟට රිංගුවා පෙරේතයා. රිංගලා දැන් යාම මේ කතාව කියන්නේ. රිංගලා ඒ ගෙදර තිබ්බ වසකූපියක් අරන් බිව්වා අර ළමයා. බොන්නේ පෙරේතයා. ඒ ඔක්කොම අරන් උගුරෙන් පල්ලහට වැටෙනකොට මෑගෙන් ගියා. මැරුණේ කොල්ලා. මනුස්ස ලෝකේ ළමයා මැරුණා. මනුස්ස ලෝකේ මිනිස්සෙක් ඝාතනය කරපු පාපේට අර ප්‍රේතයාගේ ඇඟ ගින්නෙන් උණු වෙනවා. ඒ කියන්නේ ප්‍රේතයාට කර්ම රැස් වෙනවනේ. ඒ උණු වෙන නිසා එයා මොකද කරේ? ඉක්මනට එයාගේ සහෝදරයා ගෙදර හිටියේ. සහෝදරයා ඇඟට රිංගුවා. එතකොට දැන් මනුස්ස ඇඟ කීන්නේ අර ළමයාගේ ඇඟ ගිනි ගන්නවා. ඊට පස්සේ කාණ්ඩ බෑ, බොණ්ඩ බෑ, වමන යනවා, ඔළුවේ එකක් කොමයි ඇඟ ගිනි ගන්නවා. ඒතර ප්‍රේතයා තමන්ගේ මල්ලිට මෙහෙම ප්‍රශ්නයක් කියලා දන්නවනේ. නමුත් ඇඟෙන් එළියට යන්න බෑ. එළියට ගිය ගමන් උණු වෙනවා ඇඟ. ඔන්න ප්‍රේතයන්ට තියෙන කරදර. ඊට පස්සේ කය බිඳලා මරණයන් මැත්තේ ඇතුත් යන්නේ නිරේ. කොහොමද කර්ම වල විපාක? අද කාලේ අර විස්තර දිහා බලනකොට ගොඩාක් කාමයේ වාගේ දේවල් වලදී අසාමාන්‍ය විදිහට කාමයට ඇබ්බැහි වීම මේ ලෝකේ ඒ වාගේ අසාමාන්‍ය දේවල් වලින් ප්‍රේත ලෝකවල ඉපදුන අයගේ යැපීම පිණිස පවතිනවා. කෝටි ගාණක් ප්‍රකෝටි ගාණක් බටහිර ඉන්නවා. මනුස්ස ලංකාවාදී රටවල් මේ රටවල් අපි දන්නේ නැහැ කොහොමද කියලා. ලංකාවාදී රටවල් වලට දැන් ටික ටික සංක්‍රමණය වෙනවා. ඉතින් විසඳුන්නේ නැහැ. විසඳුන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න එක සිද්ධිය. ඊළඟට ඉඩකඩම් වතුපිටි යාන වාහන වලට ආසාවෙන් ගෙවල් දොරවලට ආසාවෙන් ඉඳලා මැරිලා පෙරේත ලෝක යන කතා කොහොමදක් දන්නවනේ ඔයාලා? කර්මය. ඒ ප්‍රේත ලෝකෙ ගියාට පස්සේ ওই වගේ ජරාවල් කකා ඉන්න පෙරේතයන්ට කිසිම ගැළවිල්ලක් නැහැ කොච්චර දානෙ දුන්නත්. දෙවෙනි එක තමයි නිජ්ජාම තන්නේක කියලා ගින්නෙන් පිච්චි පිච්චි ඉන්න අය ඉන්නවා. ඒ තමයි අනිත් අයට ප්‍රශ්න දුන්න අය. අනිත් අයගේ හිත පිච්චිලා යන ප්‍රශ්න දෙනවනේ. දියලා ලෝභකමින් කුසල් නොකර ඉන්න මිනිස්සු ඉන්නවනේ. කායමිදලා මරණයෙන් මත්තේ ඒ ලෝකවල ඉපදෙනවා. අනිත් එක තමයි සාමාන්‍යයෙන් විශේෂයෙන් කාන්තාව වගේ අමාරු දාන අය ඉන්නවා. ඒ පාපේට අයිති වෙන්නේ අනිත් අය දැවීමේ මේ පාපේට. ඒ වගේ යත් නිජ්ජහම තන්නේක ප්‍රේත ලෝකෙ උපදිනවා. ඊට පස්සේ යටිපතුල ඉඳලා උඩට ගිනි ගන්නවා, උඩ ඉඳලා යටට ගිනි ගන්නවා. පිච්චි පිච්චි ඉන්නවා. මොන පින මෙහින් දුන්නත් ඒ ප්‍රේතයාට බෑ එක ගන්න. ඊළඟ ප්‍රේතයෙක් තමයි ඊළඟ ප්‍රේතයක කුප්පිපාසිත. ඒ කියන්නේ මේ තියෙද්දින් දෙන්නේ නැහැ. මේ තියෙද්දින් දෙන්නේ නැහැ. ඒ කර්ම විපාකේ විපාකයක් විදිහට එයා කායමිදලා මරණයෙන් මත්තේ පෙරේත ලෝකෙ ඉපදිනවා. කෑම නැහැ, බීම නැහැ. පිපාසයෙන් ඉන්නවා. ඒතර පිපාසයෙන් ඉඳලා සමහර වතුර ටිකක් ගාවට යනවා. වතුර ටික වැලි වෙනවා. සමහර ලාවට පිපාසයෙන් ඉන්නවා. බඩ මේ ශාල කල් දෑරුමක් විතර ලොකුවට තියෙනවා. උගුර ඉදිකට්ටක් වගේ. ඉදිකට්ටක් වගේ උගුරකින් වතුර දාලා අර බඩ කොහොමද පුරවන්නේ?
අම්මේ ඔයාලට දකින්න ලැබුණනම් මේ ප්‍රේතයෝ විඳින දුක, ඒ ප්‍රේත ලෝකේ බලන්න ඕනේ, මිනිස්සේ ගැඟට ඇවිල්ලා විඳින දුක, බිම පෙරලෙනවා, ජරාව ගා ගන්නවා, හොටු පෙරා ගන්නවා, කෙල වක්කර ගන්නවා, කොණ්ඩෙ කඩා දා ගන්නවා. තනිකර ප්‍රේතේ ජීවිත. කියන දෙයක් අහන්නේ, කියන දෙයක් තේරෙන්නේ. පරදත්තූප ජීවි කියලා යම් කොට්ටාසයක් ඉන්නවා. ඒ ප්‍රේතයන්ට නම් පින් දුන්නට පස්සේ අනුමෝදන් වෙනවා. හැබැයි මෙහින් දෙන පින ඒ අය අනුමෝදන් වෙනවා මිසක් කර්මෙන් ගැලවිලක් නැහැ. ඒතර ප්‍රේතයත් අමාරු වෙట్లా. ඒතර ඊළඟේ තියෙන ලෝකයේ තියෙන සුගතියක් විදිහට මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ ඇයට පුළුවන් දුක් විඳින ගමන්, කර්ම විපාක විඳින ගමන් මේකෙන් ගැලවෙන්න. මේකෙන් ගැලවෙන්න පුළුවන්, මේ තීරණාත්මක දෙයින් ගැලවෙන්න පුළුවන්නේ මනුස්සයාට විතරයි. ඇයි දුක් විඳින ගමන් ඉවසන්න? දැන් මේ ධර්මය ඇහුවොත් ඉවසන්න පුළුවන්. කර්ම නොකර ඉන්න පුළුවන්, කර්මෙන් ගැලවෙන්න පුළුවන්. පින්වත් මහණෙනි, මේ කුසල් වඩන්න බැරි නම් තථාගතයන් වහන්සේ කුසල් වඩන්න කියලා කියන්නේ නැහැ. පින්වත් මහණෙනි, කුසල් වඩන්න පුළුවන්, ඒ නිසයි කියන්නේ කියලා වදාලා. පින්වත් මහණෙනි, අකුසල් දුරු කරන්න පුළුවන්, ඒ නිසයි අකුසල් දුරු කරන්න කියලා කියන්නේ. අකුසල් දුරු කරන්න බැරි නම් බෑ කියලා කියන්නේ. උදේ ඉඳන් සවස දක්වා ගිනිගෙන දැවෙන දැවි දැවි සිතට පීඩාව ගෙන දෙන රාගේ දුරු කරන්න පුළුවන්නේ නැත්තරම නැති වෙනකන්. ඒකට බුදුරජාණන් වහන්සේ ඇප වුණානේ, පුළුවන් මේක කියලා. කරගත්තා ඉන්නවනේ. දැන් අද කාලේ කවර කතාවද? නන්ද කියන ස්වාමීන් වහන්සේ පැවිදි වුණාට පස්සේ හිත හිතාම ඉන්නේ කෙල්ලෙක් ගැනනේ, ජනපද කල්යාණේ. ඊට පස්සේ හොරෙන් රජමාලිගාවට ගිහලා කන්නාඩියකුයි මේ මේකප් සෙට් එකකුයි ගෙනාවා. නන්ද ස්වාමීන් වහන්සේ ගෙනල්ලා කුටියේ හිමියන කවුරුත් නැති අතරේ කුටියේ අර කන්නාඩිය තියාගෙන ඒ කන්නාඩියෙන් ඇහි බැම පාට ගන්නවා. හාමුදුරනවා. ඊට පස්සේ මේ ඇස් අස්සේ පාට කරනවා. ඊළඟට මේ ඇහි පිල්ලම් පාට කරනවා. ඊට පස්සේ නියපොතු පාට කරනවා. හිමීර රජමාලිගාවට පණිවිඩයක් කැවලා රත්තරම් පාට සිවුරක් ගෙනාවා. ඊට පස්සේ අඩි උස සපත්තු දෙකක් ගෙනාවා. ගෙනාලා රත්තරන් සිවුර දාගෙන ඔහි නැළවි නැළවි තමයි යන්නේ මේ නන්ද ස්වාමීන් වහන්සේ. කුටියට ආපුව මතක් වෙන්නේම ජනපද කල්යාණ. කන්නාඩියෙන් තමන්ගේ මූණ බලනකොට පේන්නේ ජනපද කල්යාණ. දානේ වළඳනකොට පාත්‍රය ඇස්සේ පේන්නේ ජනපද කල්යාණ. ඇත්තටම ඔය වගේ තත්ත්වයකට අද කෙනෙක්පත් වෙලා නැහැ. ඔයාලා දැකලා තියෙනවද මේකප් කරගෙන ඉන්න ඔය වගේ හාඳුනනමක් දැකලා තියෙනවද? ඒ වගේ ස්වාමීන් වහන්සේ නමක් දමනය කළා බුදුරජාණන් වහන්සේ. මේ බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය සංවර භික්ෂුව අතර අග්‍ර කෙනා කියලා. ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍රම කෙනා බවට පත් කළා ඒ වගේ කෙනෙක්. දැන් බලන්න යාගේ චරිතය පසින්ම වෙනස් කළා. ඊට ප්‍රතිවිරුද්ධ චරිතයේ අග්‍රම කෙනා බවට පත් කළා. අඟුලිමාල මිනී මරමරානේ නේද ගියේ? ප්‍රාණෙන්ට හිංසා නොකිරීමේ අග්‍ර කෙනා බවට පත් කළා. දරුවෙක් බිහි කරගන්න බැරි අම්ම කෙනෙක් ළඟට ගිහිල්ලා සත්‍යක්‍රියා කරේවා, සත්තු මරන්නේ නැහැ කියලා. සේරණනේ, දැන් බුදුරජාණන් වහන්සේ වෙන සත්‍යක්‍රියාවක් කරන්න බැරිද? සත්තු මරපු කෙනාගේ අතින්ම සත්‍යක්‍රියාවක් කළා. මේ කසාවත දාගත්ත දවසේ ඉඳලා ප්‍රාණෙන්ට හිංසා කරන්නේ නැහැ කියලා. මේ බුද්ධ ශාසනය එහෙම එකක්. තරහව රාගය කියන එක දුරු කරගන්න පුළුවන් එකක්. මොන්න තරම් රාගෙන් පීඩා වින්දත් පුළුවන් එකක්. ද්වේෂයෙන් ගැලවෙන්න පුළුවන් එකක්.
ඊළඟට තමයි බය තැති ගැනීම වලින් ගැලවෙන්න පුළුවන් ශාසනයක් මේ තියෙන්නේ. ඔබ ජීවිතේ ඔබගේ හිත අකුසලයට නැති වෙන්නේ මේ අකුසලයෙන් පීඩා නොවිදින විදිහට හිතන ක්‍රමේ හදා ගන්න. හිතන ක්‍රමේ මෙහෙම එකක්. අපි කියමු ඔබට එක දෙකට දුක් කරදර වෙනවා කියලා. ඒ වෙලාවට හිතන්න සසරේ කරපු කර්ම තුනකින් මම බැට කනවා කියලා. ඒ නිසා කර්ම තුනකින් බැට කද්දි තව කර්ම රැස් කරන්න එපා. ඒ නිසා මම මේ විඳින්නේ කර්ම විපාකයක් කියලා හිතන්න. ලංකාවේ සමහර තරුණ අම්මලා ඇවිල්ලා අඬලා කියනවා ස්වාමීනි මේ ගෙවල් වල හරි කරදරයි කියලා මහත්තයාගෙන් කරදර. එතකොට මං කියනවා අතීතයේ තමන්ගේ ජීවිතෙන් වෙච්ච වැරදි ඇති. ඒ නිසා කවදා ඔය ටික ඔක්කොම ඉවසලා ගෙවලා දාන්න. මහත්තයාට ආදරෙන් සෙනෙහසෙන් ඉන්න. ඉවසන්න. ඉවසන එක තරම් ගුණයක් මේ ලෝකේ තවත් නැහැ. යදි සච්ඡා දමා ඡාගා කන්ති බියෝන විජ්ජති. බුද්‍රජානස ආලෝකට කියනවා ආලෝකට බණ කිව්වනේ ආලෝක යක්ෂයන් කියනවා ආලෝක උඹ දැන් පලයන් හැම ගමකම හැම නගරයකටම ගිහිල්ලා යදි සච්ච ඇත්තටත් වැඩිය යදි සච්ඡා දමණයට වැඩිය ත්‍යාගයට වැඩිය ඉවසීමට වැඩිය ලෝකේ දෙයක් තියෙනවද කියලා හොයාගෙන පලයන් කිව්වා. ආලෝක වැඳ වැටුණා ස්වාමීනි ආයේ කවුරු නම් හොයාගෙන යන්නද? මේ තුන් ලෝකේම අවබෝධ කරපු තථාගතයන් වහන්සේ සත්‍යයටයි ත්‍යාගයටයි දමණයටයි ඉවසීමටයි වැඩිය ධර්මයක් ලෝකේ නැහැ කියද්දී මං කාගෙන්ද කහගෙන යන්නේ? මං දැන් යනවා හැබැයි ගමින් ගමට යන්නේ ඕක අහන්න නෙවෙයි. නමස්ස මානෝ බුද්දස්ස බුදුරජාණන් වහන්සේට වැඳපල්ලා කියලා ගමක් ගමක් ගානේ මං කියාගෙන යනවා කිව්වා. ඉවසීමට තරම් දෙයක් ලෝකේ නෑ. එන එන සෑම බාධකයක්ම ඉවසන්න. තමන්ගේ හිතේ කෙලෙස් වැඩි වුණාට පස්සේ ඉවසන්න ධර්මයේ පිහිටලා තමන්ගේ ස්වාමියා ඉක්මවල යන්න එපා. බිරිඳ ඉක්මවල යන්න එපා. ඔබ වැඩි ඕන්නේ මේ වාගේ රටක ඉඳලා අසාමාන්‍ය කාමයක් පාලනය කළොත් එහෙම ඒකම ඇති ඔබ සුගතිය ගෙනියන්න. මොකද මේ ලෝකවල ස්වභාවය අනුව ගැලවෙන එක ලේසි නෑ. මෝහක්ඛයෝ